අයිබෝවන් කියා දෙන අදරේ තරම් කතාවේ බාචි සහ ආයුෂ අතර ඉස්සර ඉඳන්ම තිබුණ සම්බන්ධය දැන් දැන් ආපහු අලුත් වෙන්න පටන් අරන්. ගිය සතියේ වීඩියෝ එකකින් මම ඔයාලට කිව්වා වගේම ආයුෂ්ට සම්බන්ධණී ගැන තොරතුරු ලැබෙන්නේ බාචිගෙන්. ඔන්න දැන් ඒක තමයි පටන් ගන්න හදන්නේ. තමන්ගේ වගේම තමන්ගේ පුතත් රෙදි මෝලවත්තේ කෙල්ලෙක් බඳලා විනාශ වෙලා යනවා බලන් ඉන්න බැරි නිසා තමයි ආයුෂ්ගේ තාත්තා සමන්දනීට හැමදේම තේරුම් කරලා ආයුෂ් වෙනුවෙන් මේ තීරණය ගන්න කැමති කළව ගත්තේ. ආයුෂ්ලගේ බිස්නස් හොඳටම වැටුණාට පස්සේ ආයුෂ්ලා සතී අතේ නැති මිනිස්සු බවට පත් වුණා. ඉතින් ඇරෙදි මෝලවත්ත කෙනෙක් බැන්දොත් හැමදාමත් සතී අතේ නැති කෙනෙක් විදිහට ජීවිතේ දුක් විඳ විඳ තමයි ජීවත් වෙන්න සිදු වෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ දේ ආයුෂ්ගේ තාත්තා සමන්දනීට පැහැදිලි කරලා දුන්නේ. සමන්දිනී මැරුණොත් ඇල ආයුෂ් කවදාවත්ම එයාගේ ආදරේ අත් නොහරින බව දැනගත්ත නිසා තමයි මේ විදියට සමන්දිනී මිය ගියා කියලා හැමදේම සැලසුමක් විදියට සිදු කළේ. සමන්දිනී පිටරටටම වෙලා ඉන්නේ කවදා හරි ආයුෂ් ආයේ දැක්කොත් එයා ගත්ත තීරණය වගේම ආයුෂ්ගේ තාත්තට වෙච්ච පොරොන්දුව කැඩෙයි කියන බයට. ඒත් සමන්දිනීට ආයෙමත් ලංකාවට එන්න සිදු වෙලා දැන්. ඒ පුංචි මිනාය දැන් ලොකු ළමයෙක් නිසා පුංචි මිනායගේ ළඟින් දැන් අම්මා ඉන්න ඕනම කාලේ. මේ කතාවේ ළඟදීම මේ පුංචි පවුල ආයුෂ් මිනාය සමන්දිනීගේ ආදරය නැවතත් එකතු වෙනවා අපිට බලා ගන්න පුළුවන් වෙයි. ඉතින් ඔයාලට මේ ගැන හිතන දේ අමතක නොකර සිතුලිසෙයාට කියන්න. ඔයා තාමත් සිතුලිසෙයාත් එක්ක එකතු වෙලා නැත්නම් පහල තියෙන subscribe button එක ඔබලා සිතුලිසෙයාගේ යාළුවෙක් වෙන්න. ඔයාලා හැමෝටම සුබ දවසක් වේවා.